අද අපි ඉගෙන ගන්න යන්නේ ගහනවල වර්ධන වක්‍ර ගැන. මේකෙදි අපි ප්‍රධාන වශයෙන් සලකනවා මේ දර්ශීය ගහන වර්ධන වක්‍රය ගැන. දර්ශීය ගහන වර්ධන වක්‍රය ගත්තොත් ඒකේ ප්‍රධාන අවධීන් හතරක් අපිට අඳුර ගන්න පුළුවන්. මේ පළවෙනි අවධිය ගැන කතා කරද්දී ගහණය සෙමෙන් වර්ධනය වෙන අවධිය. ඊළඟට දෙවෙනි අවධිය ගත්තොත් ගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වෙන අවධිය. තුන්වෙනි අවධියට ගියහම ගහණයේ වර්ධන වේගය අඩු වෙනවා. අපි කියන එකට වර්ධන වේගය අඩු වන අවධිය කියලා. හතරවෙනි අවධියට ආවම ස්ථායී අවධිය. නැත්තම් ගහණයේ වර්ධනය තවදුරටත් සිද්ධ වෙන්නේ නැහැ. ගහණයේ විශාලත්වයේ නියත අගයක තියෙන අවධිය සලකන්න පුළුවන්. මේ ගහණයේ සෙමින් වර්ධනය වෙන අවධිය ගත්තට පස්සේ මේ කාලෙදි තියෙන ප්‍රධාන සලකන්න ඕන කාරණය තමයි ගහණයේ ප්‍රජනකව පරිණත සතුන් ප්‍රමාණය බොහොම අඩුයි. ඒ වගේම මේ සතුන් ඒගොල්ල ජීවත් වෙන පරිසරයට හොඳින් අනුවර්තනය වෙලා නැහැ. ඒක හින්දා පරිසරයේ තියෙන සම්පත් ගහණයේ වර්ධනය සඳහා උකහා ගැනීමේ හැකියාව බොහොම අඩුයි. හැබැයි මේ දෙවැනි අවධියට ආවම ගහණයේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙන අවධියට ආවම ප්‍රජනකව පරිණත සතුන් සැලකිලි ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලෝ ඒගොල්ලෝ ජීවත් වෙන පරිසරයට හොඳට අනුවර්තනය වෙලා තියෙනවා. ඒ කියන්නේ පරිසරයෙන් ඒගොල්ලන්ට අවශ්‍ය ආහාර, ජලය, හිරු එළිය මේ වගේ අවශ්‍ය සම්පත් හොඳින් ලබා ගැනීමට සුදුසු වන පරිදි පරිසරයට හැඩගැහිලා තියෙනවා. ඒක හින්දා හොඳ ආහාර සැපයුමක් තියෙනවා, ජීවීන් සැලකිලි සංඛ්‍යාවක් ප්‍රජනකව පරිණත වෙලා ඉන්නවා. ඒක හින්දා ප්‍රජනක ශීඝ්‍රතාවය ඉහළ යනවා. ඒකත් එක්කම උපත් අනුපාතය ඉහළ යන හින්දා ගහණයේ ශීඝ්‍ර වර්ධනයක් බලා ගන්න පුළුවන්. ඊළඟට ළඟා වෙනවා ගහණයේ වර්ධන වේගය අඩු වන අවධියට. මේ අවධියට ආවට පස්සේ සිද්ධ වෙන ප්‍රධාන කාරණය තමයි අපි දන්නවා ගහණයේ ජීවත් වන ජීවීන් සංඛ්‍යාව වැඩි වුණාට ඒගොල්ලන්ට අවශ්‍ය සම්පත්වල ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ජීවීන්ගේ සංඛ්‍යාව වැඩි වුණාට සම්පත්වල වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හින්දා ආහාර, ජලය, හිරු එළිය මේ වගේ ජීවත් වෙන්න අවශ්‍ය සම්පත් සඳහා විශාල තරංගයක් ඇති වෙනවා. ඊට අමතරව අපි දන්නවා දැන් මේ ජීවීන්ගේ සංඛ්‍යාව වැඩි වුණාට ජීවීන් ජීවත් වෙන පරිසරයේ වපසරිය වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හින්දා ජීවීන් එකින් එක නිතර ගැටෙන, නිතර අන්තර්ක්‍රියා කරන අවස්ථා ගන්න, වාර ගන්න වැඩි වෙනවා. ඒගොල්ලෝ නිදහස් කරන බහිස්රාවී ද්‍රව්‍ය, මල ද්‍රව්‍ය එකම ස්ථානයක කුඩා පරිසරයක් තුල එකතු වෙනවා. ඒක හින්දා ලෙඩ රෝග වේගයෙන් පැතිරෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ වෙලාවක පරපෝෂීන්ගේ ක්‍රියාකාරීත්වය තියෙනවා. මොකද එක ජීවියෙක්ගෙන් තවත් ජීවියෙක්ට පරපෝෂීන්ට ගමන් කිරීමේ හැකියාව බොහොම වැඩි වෙනවා. හේතුව මේගොල්ලෝ ජීවත් වෙන්නේ විශාල ජීවීන් සංඛ්‍යාවක් හැබැයි කුඩා පරිසරයක් ඇතුළත. ඊළඟට තියෙන කාරණය තමයි අපි දන්නවා ජීවීන්ගේ සංඛ්‍යාව වැඩි වෙන්න වැඩි වෙන්න ඒගොල්ලන්ගේ විලෝභිකයන්ට පේන්න තියෙන හැකියාව ගොඩක් වැඩි. ඒ කියන්නේ පහසුවෙන්ම විලෝපිකයන්ට පුළුවන් ඒගොල්ලන්ගේ ගොදුරු අල්ල ගන්න. අපි දන්නවා මේ ගොදුරුවල ගොදුරු වශයෙන් ක්‍රියා කරන ජීවීන්ගේ සංඛ්‍යාව වැඩි වෙනවත් එක්කම විලෝපින්ගේ සංඛ්‍යාවත් වැඩිවීමක් සිද්ධ වෙනවා. එහෙනම් විලෝපනයේ තදින් ක්‍රියා කරනවා, පරපෝෂින්ගේ ක්‍රියාකාරීත්වය ඉහළයි, පහසුවෙන් වසංගත රෝග පැතිරලා යන්න පුළුවන්, ඒ වගේම සම්පත් සඳහා විශාල තරගයක් තියෙනවා. මෙන්න මේ කාරණා හතරම පොදු කරගෙන මොකද වෙන්නේ? ගහණයේ වර්ධන වේගය ක්‍රමෙන් තුන්වන අවධියට ආවම අඩු වෙන්න ගන්නවා. ඊළඟට අපි කතා කරන්න යන්න ඕන මේ හතරවන අවධිය ස්ථායි අවධිය. මෙන්න මේ අවධියට අපි කියනවා ගහණය ඒකේ සිළු ගහණයේ සිළු ධාරිතාවයට ළඟා වෙනවා කියන්නේ. ඒ කියන්නේ මේ ගහණය ජීවත් වෙන පරිසරයට දරා ගන්න පුළුවන් උප්පරිම විශාලත්වයට එනවා. ඒ කියන්නේ උප්පරිම ජීවීන් සංඛ්‍යාවක්, ඒ නිශ්චිත විශේෂයේ උප්පරිම ජීවීන් සංඛ්‍යාවක් ඒ පරිසරය තුල ස්ථාපනය වෙනවා. ඒක හින්දා ගහණයේ සුද්ධ වර්ධනයක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. අපි මේ අවස්ථාවට කියනවා මේ ගතික සමතුලිතතාවයක් පවතින අවස්ථාවක් කියලා. මොකද්ද මේ ගතික සමතුලිතතාවයක්? ගොළු ජීවත් වෙන පරිසරයත් එක්ක සමතුලිත වෙනවා. තවදුරටත් සංඛ්‍යා වැඩිවීමක් වෙන්නේ නැහැ. හැබැයි මේක ගතික සමතුලිතතාවයක්. මේ ගතික කියන්නේ හේතුව තමයි සමහර වෙලාවට උපත් අනුපාතය වැඩි වෙලා ගහණය පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට මරණ අනුපාතය වැඩි වෙලා ගහණය පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. හැබැයි සමස්තයක් වශයෙන් ගත්තම ගහණයේ සංඛ්‍යාව තව දුරටත් වර්ධනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි වක්‍රව කිව්වොත් උපත් අනුපාතය මරණ අනුපාතයට සමාන වෙනවා.
ඊට පස්සේ අපි මේති කතා කරේ දර්ශීය ගහන වර්ධන වක්‍රයක් ගැන. ඒකෙන් අපි ඊළඟට කතා කරන්න යමු මේ මානව ගහන වර්ධන වක්‍රය ගැන. මේ මානව ගහන වර්ධන වක්‍රය ගත්තට පස්සේ මේකේ තියෙන්නේ මේ J හැඩයක්. අපි ඉස්සෙල්ල කතා කරපු දර්ශීය ගහන වර්ධන වක්‍රයේ තියෙන්නේ S හැඩයක්. මේ J හැඩයට හේතු වෙලා තියෙන්නේ මේක තාම මානව ගහන වර්ධන වක්‍රය පහු කරලා තියෙන්නේ අවදීන් දෙකයි. දැන් මේකේ තියෙන පළවෙනි සෙමෙන් වර්ධනය වෙන අවදී අපි දන්නවා මානව ගහණය දැන් වනාන්තරවල මානවයා ජීවත් වෙන කාලේ බොහොම සීමිත ප්‍රජනක පරණත වෙච්ච ජීවීන් සංඛ්‍යාවක් තමයි ඉන්නේ. ඒ වගේම මේගොල්ලෝ මේ පරිසරයට හොඳින් අනුවර්තනය වෙලා නැහැ. ඒගොල්ලන්ට පරිසරයේ තියෙන සම්පත් විශාල ප්‍රමාණයක් තිබ්බත් ඒවා ගහණය වර්ධනය සඳහා උකහා ගැනීමේ හැකියාව බොහොම අඩු. හැබැයි මේ දෙවන අවදියට එද්දී ශීඝ්‍ර වර්ධන අවධියට ආවම ලෝකයේ සෞඛ්‍ය ක්ෂේත්‍රවල කුෂිකාර්මික ක්ෂේත්‍රයේ තාක්ෂණික ක්ෂේත්‍රයේ මේ වගේ ක්ෂේත්‍ර ගණනාවක වේගවත් වර්ධනයක් සිද්ධ වෙනවා. මේ ක්ෂේත්‍ර ගණනාවක වේගවත් වර්ධනයත් එක්ක මොකද කරන්න පුළුවන් වෙන්නේ? මේ පරිසරයේ සම්පත් උකහා ගැනීම, ආහාර, ජලය, හිරුවෙලිය මේ වගේ සම්පත් විශාල වශයෙන් තමන්ගේ ගහණයේ වර්ධනය සඳහා පාවිච්චි කිරීමේ හැකියාව මානව ගහණයට වැඩි වෙනවා. ඉතින් සම්පත් බහුලව ලබා ගන්න පුළුවන් නම් මොකද වෙන්නේ? ප්‍රජනක ශීඝ්‍රතාවයේ ඉහළ ගිහිල්ලා උපත් අනුපාතය ඉහළ යනවා. ඊට පස්සේ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන දියුණුව නිසා උපත් අනුපාතය ඉහළ ගියාට මරණ අනුපාතය බොහොම අඩු මට්ටමකට එනවා. ඒක හින්දා මානව ගහණයේ සංඛ්‍යාව තව දුරටත් දිගින් දිගටම වැඩි වෙනවා ඉහළ උපත් අනුපාතයක් සහ අඩු මරණ අනුපාතයක් හින්දා. නමුත් දැන් ලෝකේ පවතින තත්ත්වෙත් එක ගත්තම මේ පෘථිවිය තුල යම්කිසි ඉහළ සුවිශාල මිනිස් ගහනයක් පවතින හින්දා ඒක පරිසරයට දරා ගන්න බැරි තත්ත්වයක් බවට පත් වෙලා තිනවා. ඉතින් විටින් විට මේ පරිසරයේ විසින් අපිට රතු එලි රතු සංඥා නිකුත් කරනවා. ඒක තමයි සමහර වෙලාවට සුනාමි ව්‍යසන, ගිනි කඳු පුපුරා යාම්, නායම්, ගං වතුර මේ වගේ පාරිසරික ව්‍යසන මගින් මේ මානව ගහණයේ වර්ධනය සීමා කරන්න උත්සාහ කරනවා. ඒ වගේම වසංගත රෝග මගින්, ඒ කියන්නේ කුඩා වපසරියක් තුළ විශාල මිනිසුන් සංඛ්‍යාවක් ජීවත් වීම නිසා මේ රෝග වසංගත ආකාරයෙන් පැතිරී යාමේ හැකියාව වර්ධනය වෙලා තිනවා. උදාහරණයක් විදිහට SARS, MERS මේ වගේ වෛරස, ඒ වගේම මේ දැන් ක්‍රියාත්මක වෙන කොරෝනා වෛරසය මේ වගේ වසංගත රෝග තත්ත්ව හරහා මේ මහානව ගහණයේ වර්ධනය පාලනය කරන්න ස්වභාව දහම විසින් විටින් විට රතු සංඥා එළිදීලා පාලනය කරන්න උත්සාහ කරලා තිනවා. නමුත් තව දුරටත් තවමත් මානව ගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වෙන අවධිය පෙන්වන්නේ මේකට ප්‍රධාන හේතුව වෙලා තින්නේ මිනිස්සුන්ගේ තියෙන සෞඛ්‍ය පහසුකම් වල තියෙන වැඩි දියුණු බව සහ තාක්ෂණික මෙවලම් අලුතෙන් නිෂ්පාදනය කරනවා. මානවයා ගොඩබිම් විතරක් නෙමෙයි ජලය, ගුවන මේ ආදී සියලුම පරිසර පද්ධතීන් ජය ගනිමින් තමන්ට අවශ්‍ය සම්පත් රැස් කිරීමේ ශීඝ්‍රතාවය වැඩි කරගෙන තියෙනවා. ඒකත් එක්ක ගහණේ වර්ධන වක්‍රය තවදුරටත් ශීඝ්‍රයෙන් වර්ධනය වෙන අවස්ථාවක නැත්තම් එක්ස්පොනෙන්ෂියල් පේස් එක පවත්වගෙන යනවා. ඉතින් අපි මේ කතා කරපු ගහන වර්ධන වක්‍ර අතිශයින් වැදගත්. මොකද සාමාන්‍ය පෙළ විභාගයේ ඔබල දන්නවා ව්‍යුහගත රචනා ප්‍රශ්නෙට පළවෙනි ප්‍රශ්න වශයෙන් ඉන්නේ ජෛව ගෝලයේ පාඩමෙන් ප්‍රශ්නයක්. එතකොට මේ වගේ කාරණා ගැන සලකන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. එතකොට මේ පාඩම ජෛව ගෝලයේ පාඩමට අදාළව ගොඩක් කරුණු පහසුවෙන් අපිට පොත කියලා අවබෝධ කරගන්න පුළුවන්. ඒක හින්දා ඒ පාඩමත් කියවලා මේ අපි කියා දීපු දේවලුත් ඔළුවට අරගෙන විභාගෙට ලෑස්ති වෙන්නේ කියලා අපි කියනවා. ඒ වගේම මේ වගේ තවත් විභාගෙට වැදගත් වෙන මාතෘකාවකින් අපි ඔයගොල්ලෝ හම්බෙන්න එන්නා.